මේ වෙද්දී මේ බදු අය කරනවා වගේම රාජ්‍ය සේවකයන්ට දීමනාව අප්‍රේල් මාසෙන් දෙන්නිට ඒක දැන් අඩක් දෙන්න තීරණය කළා තියෙනවා ඊට පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරු වෛද්‍යවරුන්ගේ දීමනාව දෙන්න තීරණය කළා තියෙනවා ඔබතුමාලා දකින්නේ මොකද්ද මේ ක්‍රමය නෑ ඇත්තටම ඒක හොඳයි නමුත් ඇත්තටම අපේ රටේ රාජ්‍ය සේවය කියන්නේ 1.4 මිලියන් ලක්ෂ 14යි රටේ ඡන්දදායකයෝ ඉන්නවා ලක්ෂ මිලියන 16ක් මිලියන 16ක් ඉන්නවා එතකොට මිලියන 16න් මිලියන 1.4ක් තමයි ඔය කියන ගොඩේ ඉන්නේ. ඉතින් අනිමිසු කන්නේ නැද්ද? ඉතින් ඒ නිසා මම කියන්නේ මේකේ වැරද්දක් නැහැ. ඒ රාජ්‍ය සේවකයන් මේක දෙන එකේ මගේ කිසිම වැරද්දක් නැහැ. විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ 25ක් අර මේ ඇකඩමික් ඇලවන්සක වැඩි කරපේකේ වැරද්දක් නැහැ. ඒ වගේම වෛද්‍යවරුන්ට රුපියල් 35,000 බවට පත් කිරීමේ කිසිම වැරද්දක් නැහැ. හැබැයි මේවා මේ අර රජයට කෙලින්ම පහර වදින කණ්ඩායම වලට පොඩි ගාණක් දෙනවා මිසක මේ උත්තර නෙමෙයි මේ වෙලාවේ හැටියට උත්තරයක් තමයි හැබැයි මිලියන 16ක් ඉන්න රටේ මිලියන 1.4ක ජනතාවගේ ප්‍රශ්න විසඳක් විතරක් අපිට විසඳන්න පුළුවන් කියලා ජනාධිපතිතුමායි කැබිනට් එකයි හිතනවා වෙන්න පුළුවන් මම හිතන්නේ ඒක ඒක හොඳ වැඩක් හැබැයි මේක මේ පළල් ප්‍රශ්නය මේ බදු ක්‍රියාමාර්ගය කියන්නේම ඇත්තටම මේ රෙප්‍රසන්ට් රෙප්ලා ටික අර අර බඩු විකුණන රෙප්ලා ඉන්නේ අන්න ඒ වගේ මේ IMF රෙප්ලා ටික ඇවිල්ලා කියන එකක් දැන් ඊළඟට ඒගොල්ලෝ තීරණය කරොත් මේකත් මදි මෙන්න මේ කැලලට ගහනවා මේ කැලලට ගහනවා කියලා ඒව ඔක්කොම ගහන්න වෙනවා මම දැක්ක ජනාධිපතිතුමා යාපනයේ කොහෙද ගිහිල්ලා කියනවා වෙන බදු ආයි ගහන්නේ එක බද්දක් ගහනවා මරාල බද්ද කියලා එතුමා කියලා තිබුණා ඒ කියන්නේ මරාල බද්ද කියලා ඉස්සර කිව්වේ තමන්ගේ අතේ තියෙන සියලු වත්කම් වලට යම් බද්දක් ගහන එක. ඉතින් ඒකත් ගහනවායි කියලා තමයි එතුමා කිව්වේ. මම දන්නේ ඒක මගේ කතාවක් නෙමෙයි එතුමාගේ කතාවක්. ඒක හොයන්න ඕන. එතුමා කිව්වේ ඒ බද්ද ඇරෙන්න වෙන බදු එකක්වත් ආයි ගහන්නේ නැහැ කියලා. ගහන්න ඉතුරු වෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ මේ රටේ ජනතාව මේ විඳින විඳිල්ල කොච්චර කාල අල්ලගෙන ඉඳිද කියලා. ඒ තරමටම මේක හිර කරලා තියෙන්නේ. මේ ඒ වගේම දැන් මුතුමල්ලේ නිදහස් ජනතා සභාවේ කිහිප දෙනෙක් මේ එළියට ගිහිල්ලා යන්න තරම් නෑ නිකම් වැනි වැනි ඉන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඔබතුමන්ගේ ඔබතුමත් යන්න හිතන් ඉන්න නෑ ඒක ඉතින් මම දන්නේ නෑ එතුමාලා මාත් ඔය පත්තර වලින් තමයි දැක්කේ හතර දිනක් සජවෙට ගියාය ආරෝමය කියලා පත්තර ඔබතුමාලා තමයි ඔබ කියන්නේ ඒ නිසා අපි ඒක හරියට දන්නේ නෑ ඇත්තටම එහෙම මට ආරංචියක් නෑ මොකද්ද උනේ කියලා ඉතින් එතුමාලා ඔය එක එක තැන්වල පුවත්පත් සාකච්ඡා පවත්වනවා කියලා පේනවා මේ එතුමාලා ඒ කොහොමද ගිහිල්ලා තියෙන්නේ කොච්චර ප්‍රමාණයකට ගියාද නැද්ද ඒව මුකුත් අපි දන්නේ නෑ ඔබතුමාලාම තමයි දන්නේ ඉතින් ඔබතුමාලාගේ පත්තර වලින් තමයි අපිටත් ඔබ ගැන ආරංචිය වෙන්නේ අපි පළල් සංවාදයක් නිදහස් ජනතා සභාව ඇතුලේ තියෙනවා මම අර ඉස්සෙල්ලා කියපු කාරණා දෙකට වික්‍රමසිංහ මහත්තයව පරද්දනවා කියන එක වැඩසටහනත් එක්කම පරද්දනවද නැත්නම් එයා ඉන්න වැඩ එයා කරගෙන යන වැඩසටහන කරගෙන යන්න වෙන කෙනෙක්ව දානවද මේ දෙක තමයි අපේ තියෙන සංවාදේ ඒ නිසා මේක එක කට්ටියක් අපි කල්පනා කරනවා මමත් ඇතුළුව මේ වැඩසටහනම පරද්දන්න ඕන මේ බදු ගහන බෙල්ල හිර කරන රාජ්‍ය සම්පත් විකුණන විදුලි බල මණ්ඩලයේ කෑලි 16කට කඩන මේ වැඩසටහනම පරද්දන්න ඕන. ඒ නිසා ඒකේ අර මොනිටර් විතරක් අයින් කරලා පන්තිය පවත්වගෙන යන්න අපි ලෑස්ති නැහැ. ඉතින් ඒක තමයි අපේ සංවාදයේ තියෙන සමහරු කල්පනා කරනවා විය හැකි. මේ වෙලාවේ එහෙම වෙනසක් කරන්න බෑ මොනිටර් විතරක් අයින් කරලා පන්තිය පවත්වගෙන යන් කියලා. අපි එහෙම විශ්වාස කරන්නේ නැති කට්ටියකුත් ඉන්නවා ඒකයි. ඔබේ බයි දැන් මොනිටර් කෙනෙක් අඳුරගෙන ඉන්නවද ඔබතුමාලා? නැද අපි දේශපාලන සංවාදයේ ඇතුලේ දැන් මෙලා තියෙන මෙහෙමනේ නිකන් අර ඉමෝෂනල් කතා කියන්න බෑනේ මේ ජනාධිපතිවරණය කියන්නේ මේ රටේ මිලියන 16ක් ජනතාව එක්කෙනෙකුට ඡන්දෙ දෙනවා. එතකොට වැඩි බහුතරයක් ගන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්න ඕන. ඒ ප්‍රධාන ධාරාවේ දැන්ට මං හිතන්නේ පොහොට්ටුවයි ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමාලා පැත්තෙන් එක්කෙනෙක් කොහොමත් එයි. ඒ වගේම ප්‍රධාන විපක්ෂ පැත්තෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරනවායි කියලා තියෙනවා. ජාතික ජනබලවේගයේ පැත්තෙන් අම්ර දිසානායක මැතිතුමා ඉදිරිපත් කරනවායි කියලා තියෙනවා. ඉතින් මේ තමයි ප්‍රධාන ධාරාවේ දැනට තියෙන්නේ. ඊට අමතර තව අයත් එන්ඩිල තියෙනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ වැඩසටහන අපි ඩෙන්ටිෆයි කරගන්නවා. ඒකට ප්‍රතිපක්ෂව ඒ දේශපාලන අගාධයෙන් සහ උගුලෙන් එළියට එන්න පුළුවන් වැඩසටහනක් එක්ක යන අපේක්ෂකයෙක් එක්ක තමයි කතා කළ යුතුයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. එහෙනම් ඔබතුමාගේ අදහසක් නැද්ද සජිබෙට් එක සම්බන්ධගත වෙන්න? නැදේ එතනම සජබේ කියන එක දැන් සජබෙත් එක්ක සම්දානගත වෙනවද නැද්ද කියන එක නෙමෙයි මේ ප්‍රශ්නේ වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එක පරද්දනවද නැද්ද කියන එක. ඉතින් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එක පරද්දන්න බැරි නම් සජබෙක් එකතු වීමේ වැඩක් නැහනේ. සජබේ වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රෝග්‍රෑම් එක පරද්දන දැනට ගමන් කරොත් සජබෙත් ඇත්තටම අනිත් පැත්තට එනවා. එතකොට අර ඉර ගහපුවාම IMF ප්‍රෙප්ලාගේ ගොඩෙන් එළියට එනවා.
तुम्हारा मैडम मत ये पक्ष आई थी अग्नि मम योजना करें मम कि मे विक्रम सिंह मेत्मा मे बदुगहन राज्य संपत् विकुंडन मे बेल हिकर आर्थिक रिलेशनशिप यानी मेकट शक्तिमत् प्रतिचार या उत्तर या हदीम तमाय मे जनाधिपति वर्ण किया नतंग एक अलगुति बीम ने मे ये सा मम किया उत्तर या कभी हदम किया